ක්‍රියාත්මක වන කාබනික පොර නිෂ්පාදන වැඩසටහනේදී ගොවීන්ට බලපාන ලොකුම ප්‍රශ්නයක් තමයි කාබනික පොර නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය භාවිත කිරීමේදී අමුද්‍රව්‍ය වල කාර්යක්ෂමතාවයේ අඩුවීම. ඒ කියන්නේ අපි භාවිත කරන අමුද්‍රව්‍ය වලින් වැඩි හරයක් භාවිත කරන්න බැරුව අපතේ යෑම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගිනි සීරියා කෝටු වගේ දේවල් පාවිච්චි කිරීමේදී ඒකේ දණ්ඩ අපි ඉවත් කරනවා කාබනික පොර පළමු වර පෙරලීමේදී. දැන් මේකට විසඳුමක් විදියට කාර්යක්ෂම ලෙස භාවිත කරන අමුද්‍රව්‍ය භාවිත කිරීමට අමුද්‍රව්‍ය වල වැඩි හරියක් කාබනික පොර සඳහා යොදා ගැනීමට භාවිත කරන උපකරණ වශයෙන් විශේෂයෙන්ම වැදගත් වෙන අපිට මල්ටි චොපර් යන්ත්‍ර. දැන් මේ තියෙන්නේ ෆෝර් වීල් ට්‍රැක්ටරයට සිවුරෝද ට්‍රැක්ටරයට කපල් කරන්න පුළුවන් මල්ටි චොපර් යන්ත්‍රයක්. දැන් මේක භාවිත කිරීමේදී අපිට විශේෂයෙන්ම ගිනි සීරියා කෝටු සම්පූර්ණයෙන්ම කැබලි කරලා අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දණ්ඩ අපතේ යෑම වලක ගන්න පුළුවන්. ඒත් එක්කම අනිකුත් වල් සූර්යකාන්ත හා අනිකුත් වල් පැලෑටි වර්ග භාවිත කිරීමේදී හොඳට චොප් වෙලා භාවිත කරන්න පුළුවන්. එතකොට අපිට අමුද්‍රව්‍ය අපතේ යෑම වැඩි හරියක් අඩු කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම කෙසෙල් කොට එහෙම කැබලි කරලා කෑලි කරලා අපිට තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට ශ්‍රමය වශයෙන් විශාල වශයෙන් මුදල් අපතේ යෑම සිද්ධ වෙනවා. ඒත් එක්කම කාබනික පොර නිෂ්පාදන කාර්යක්ෂමතාව විශාල වශයෙන් අඩු වෙනවා. දැන් මේ විදිහට අපිට කැබලි කරලා භාවිත කරන්න පුළුවන් නම් අපිට යොදා ගන්න පුළුවන් මාස 3කින් අපි පාවිච්චි කරන කාබනික පොහොර වශයෙන් යොදා ගන්න ලැබෙන කාබනික පොහොර අපිට මාස 2කින් විතර අපිට භාවිත කරගන්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන්. මොකද මේ විදිහට ගොඩ හැදුවට පස්සේ අපිට සතින් දෙකෙන් දෙකට වගේ පස මේ කාබනික පොහොර ඒකකේ පෙරලුවට පස්සේ අපිට මාස 2කින් පමණ අපිට කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙනවා. ඒ දැනට තියෙන දැඩි අවශ්‍යතාවය නිසා කාබනික පොහොර අවශ්‍යතාවය නිසා විශේෂයෙන්ම මහා පරිමාණයෙන් කරන කාබනික පොහොර නිෂ්පාදකයන්ට ඉතාමත්ම වැදගත් වන යන්ත්‍ර තමයි මේ මල්ටි චොපර් යන්ත්‍ර. මේක භාවිත කරනවා නම් අපිට අඩු කාලයකදී වැඩි කාබනික පොහොර ප්‍රමාණයක් වෙළඳ පොළට එකතු කරගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේ තියෙන දැඩි කාබනික පොහොර ඉල්ලුමට අපිට ලොකු උත්තරයක් අපිට සපයන්න පුළුවන්. මේ වැනි යන්ත්‍ර භාවිත කරලා කාබනික පොහොර කාර්යක්ෂමතාවය වැඩි කරලා ගොවීන්ගේ අවශ්‍යතාවලට අපි අවශ්‍ය කරන කාබනික පොහොර අපිට ලබා දීමේ සිදු කරගන්න පුළුවන් වෙනවා.